අමතුම දැන් මේ වෙනකොට අලුත් ගෑස් සිලින්ඩර් ලබා දීමන කටයුතු කරනවා කියන ජනතාවට. එතකොට දැන් මොන වගේ තත්ත්වයකද තියෙන්නේ අලුත් සිලින්ඩර් අලුත් සීල් එකත් එක්ක? ඔව් විශේෂයෙන්ම අපි ගත්ත එක තීරණයක් තමයි අපේ රටට ඇතුළු වීමට පෙර ඒ ගෑස් පිළිබඳව ප්‍රමිතිය පරීක්ෂා කරලා බලලා තමයි නැවෝලින් ඒ ගෑස් භාණ්ඩ කටයුතු කළේ. ඉතින් එම ගෑස් තමයි අද දිනේ ඉඳන් වෙළඳපොළට නිකුත් කිරීමට කටයුතු කරලා තිබෙන්නේ. ඉතින් ඒ වගේම ඒ ප්‍රමිතිය පිළිබඳව වගේම මෙම නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳවත් ඒ වගේම මෙම සෑම ගෑස් සිලින්ඩරයකම පීඩනය පිළිබඳවත් ඒ වගේම ගඳ වහනේ වීම පිළිබඳවත් සොයා බලලා ඒ අවසාන නිර්දේශය ලබා දුන්නට පස්සේ තමයි වෙළඳපොළ නිකුත් කිරීමට විශේෂයෙන්ම කටයුතු කරලා තිබෙන්නේ. ඔව් විශේෂයෙන්ම රිත්‍රෝ සමාගම අපට දැනුම් දීමක් කළා මුළු ලංකාවේම ප්‍රධාන අලෙවිතුන් 40 දෙනෙක් ඉන්නේ. ඒ නියෝජිතයන් 40 දෙන්නටම රිත්‍රෝ සමාගම විසින් ලිඛිතව දැනුම් දීමක් කරලා තිබෙනවා. එමෙනි සිලින්ඩර් ලබාගෙන ඒ වෙනුවෙන් අලුත් සිලින්ඩරයක් ලබා දීමට කටයුතු කරන්න කියලා. ඒ අනුව ප්‍රදේශ කීපයකින්ම මට දුරකථන ඇමතුණුත් ලැබුණා. ඒ පිළිබඳව රිත්‍රෝ සමාගමට දැනුවත් කිරීමක් කළා, විශේ෷ අවධානයක් යොමු කරලා එවැනි තත්ත්වයන් තුළින් ජනතාව අසිරු තත්ත්වයට පත් නොවි ඒ සඳහා ක්ෂණිකව විසඳුම් ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න කියලා. ඒ පිළිබඳව වාර්තා වෙලා තිබෙනවා. ඉතින් ඒ පිළිබඳව හෙට වෙනකොට අවසාන පරීක්ෂණය අපිට බලා ගන්න පුළුවන්කමක් ලැබේ. ඒ කියන්නේ මේ ගෑස් සම්බන්ධව ඇති වුණු සිද්ධීන් පිළිබඳව මුලින් ආපු පණවිඩ පස්සේ වෙනස් වුණු බොහෝ අවස්ථා තිබෙනවා. දැන් මුලින්ම අපිට පණවිඩයක් ආවා ප්‍රචාරයට ලක් වුණා පොළොන්නරුවේ ඒ අවාසනාවන්ත විදියට කාන්තාවක් මිය යෑම පිළිබඳව. නමුත් පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වුණේ සියදිවි නසා ගැනීමක් කියලා. ඉතින් ඒ නිසා අපි ඔයනි සිද්ධීන් වාර්තා වෙනවන වාර්තා වුණාට පස්සේ පරීක්ෂා කරලා බැලුවෙන් පස්සේ කියන දෙයට වඩා වෙනස් දෙයක් තමයි සිද්ධ වෙලා තිබෙන. කෙසේ හෝ සිද්ධියක් වෙලා තිබෙනවා. ඒ පිළිබඳව අපි හෙට වන විට අවශ්‍ය තොරතුරු ලබාගෙන දැනුවත් කිරීමක් කරනවා.